සුබ දවසක් වේවා යාලුවෝ සියලු දෙනාටම. ඉතින් CJ YouTube channel එකට ඔයගොල්ලෝ හැම දිනම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද 2024 6/20 වෙනිදා. ඉතින් අද දවසෙත් මම ඔෆිස් එකේ නෙමෙයි ඉන්නේ. ඉතින් වැඩ කීපයකට එළියට අවිලා ඉන්නේ. ඉතින් වෙනද වගේම අදත් මම හිතුවා ලැප් එකෙන්ම වීඩියෝ එක හදලා ඔයගොල්ලන්ට ෂෙයා කරන්න. ඉතින් හොඳට මතක තියාගන්න, ට්‍රේඩින් කියන්නේ ලොකු රිස්ක් එකක් තියෙන දෙයක්. මේකට ආයෝජනය කරනකොට තමන්ට නැති වුණත් කමක් නැහැ කියලා හිතන බොහොම සුළු මුදලක් විතරක් ආයෝජනය කරලා පටන් ගන්න. මොකද මේකේ වෙන්න පුළුවන් ලොකුම පාඩුව, ලොකුම රිස්ක් එක තමයි ඔයා ආයෝජනය කරන සම්පූර්ණ මුදලම ඔයාට අහිමි වෙන්න පුළුවන්. හරි, ඒ නිසා රිස්ක් එක දැනගෙන මේ ට්‍රේඩින් වලට එන්න. අර ණය වෙලා තියෙන දේවල් විකුණලා, වාහන තියෙනවා නම් ඒවට රීෆිනෑන්ස් දාලා, අනවශ්‍ය විකාර දේවල් කරලා මේකට ආයෝජනය කරන්න එපා. ඔයා ස්කිල් එකක් හදාගත්තාම ඩොලර් 50ක් වගේ බොහොම සුළු මුදලක් ඇති මේකෙන් ප්‍රොෆිට් එකකට යන්න. එහෙම නැතුව ඔයා මේක හරියට ඉගෙන ගන්න නැතුව ඉක්මනට පෝසත් දෙන්න කියලා ඔයා මේ වෙනකන් ඉතුරු කරගත්ත හැම මුදලක්ම මේකට යොදනවා නම් ඒක කරන්නවා ලොකු මෝඩකමක්. හරි, ඒ නිසා අනවශ්‍ය රිස්ක් එකක් කිසිම වෙලාවක අරගන්න එපා. හරි, ඉතින් මුලින්ම බැලුවොත් අපි ඊයේ ඇනලයිස් එකක් කරා. ඔයාට මතක ඇති ගෝල්ඩ් 1 hour chart එකේ, දැන් මං ඉන්නේ ගෝල්ඩ් 1 hour chart එකේ. මෙතන අපි ට්‍රෙන්ඩ් ලයින් එකක් ගැන කතා කරා. එතකොට මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් අවුට් කරලා රීටෙස්ට් කරොත් උඩට බයි වෙන්න පුළුවන් කියන එක කතා කරා. ඒ වගේම ට්‍රෙන්ඩ් ලයින් එකෙන් රිජෙක්ට් වුණොත් මේ 1 hour chart එකේ ෆිබොනාචි ගෝල්ඩන් පොකට් එකට, නැත්නම් 0.7786 බයි සෝන් එකට ඩ්‍රොප් වෙන්න පුළුවන් කියන එක කතා කරා. හැබැයි වාට පේනවා ඊයේ දවසේ US හොලිඩේ එකත් එක්ක මාකට් එක ලොකු මූවමන්ට් එකක් ඇවිල්ලා නැහැ. ඒ වගේම මෙතන ට්‍රෙන්ඩ් ලයින් එක පැහැදිලිව උඩට බ්‍රේක් කරලා මේ උඩ කන්ෆර්ම් සෙලින් සෝන් එකෙන් නැවත පහළටම සෙල් වෙලා තියෙනවා. එතකොට අපි සෙල් එන්ට්‍රි ටික ගත්ත, බයි එන්ට්‍රි ගත්ත, ඕවරෝල් ප්‍රොෆිට්. හරි, අපි ඒ සමරි එකත් බලලා මෙමක එතකොට අපට අයිඩියා එකක් ගන්න පුළුවන් ඊයේ මොකද උනේ කියලා. හරි, මේ තියෙන්නේ ඊයේ සමරි එක 6:19 වෙනිදා. හරි, අපි එතකොට එකින් එක එන්ට්‍රිය කතා කරන්න යන්නේ නැහැ. වාට බලන්න පුළුවන් අපි ට්‍රේඩ් ඔක්කොම 12ක් අරන් තියෙනවා. එතකොට ඒ ට්‍රේඩ් 12න් වින් ට්‍රේඩ් තියෙනවා 8ක්, පිප 430ක් ප්‍රොෆිට් වෙලා තියෙනවා. එක බයි ට්‍රේඩ් එකක් අපේ ලොස් වෙලා තියෙනවා පිප 40ක්. ඒකෙන් ලොස් ට්‍රේඩ් එකයි පිප 40යි. බ්‍රේක් ඊවන් ට්‍රේඩ්, ඒ කියන්නේ ස්ටොප් ලොස් එන්ට්‍රියට ගත්තාම නැවත එන්ට්‍රි එකට ඇවිල්ලා තියෙනවා ට්‍රේඩ් දෙකක්. එතකොට 0 පිප, net total එක පිප 390ක් ප්‍රොෆිට් වෙලා තියෙනවා. එතකොට මේ විදිහට තමයි ඊයේ දවසේ සම්මරි එක තියෙන්නේ. හරි, අපි ඒක තියලා යමු ට්‍රේඩින් view එකට. දැන් ඔයාලට අයිඩියා එකක් තියෙනවා අපි එතකොට මොනවද ෂෙයා කරලා තියෙන entry ටික. අර වෙනදා වගේ එකින් එක edit කරලා පෙන්නන්න time එකක් නැහැ. ඒ නිසා summary එක විතරයි ෂෙයා කරේ. හරි, එතකොට අපිට දැන් පැහැදිලිවම පේන්න තියෙන දේ තමයි මෙතන ඊයේ දවසේ ට්‍රෙන්ඩ් ලයින් එක break කරලා උඩට buy වෙන්න වගේ ගිහිල්ලා නැවත පහළට break out කරලා තියෙනවා down එකට තනි candle එකෙන් මේ. එතකොට ඒකත් එක්ක අපිට පේනවා මෙතනින් buy entry ගත්ත අයගේ liquidity hunt කරන්න market එක පහළට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ නැවත පාරක් අද උදේ ඔයාට බලන්න පුළුවන් 2024 6:20 6:30ට හැදුණු candle එකෙන් මේ trend line එක නැවත පාරක් උඩට break out කරලා තියෙනවා. හරි, එතකොට අපිට තව සැලකිය යුතු up එකක් යන්න පුළුවන් කියන එක මෙතනින් පෙන්නලා තියෙනවා. මොකද ඔයාලට ඊයේ video එකෙත් මම පැහැදිලිව කිව්වා මේ තියෙන data ත් එක්ක market එක ෆිබොනාචි ගෝල්ඩන් පොකට් සෝන් එක, එහෙම නැතිනම් 0.7786 මේ කන්ෆර්ම් සෙලින් සෝන් වලටම අප් වෙලා සෙල් වෙන්න පුළුවන් කියන එක. හරි, එතකොට දැන් මෙතන අපිට ඉන්වැලිඩේටඩ් වුණු දේවල් අයින් කරන්න පුළුවන්. අපිට මේ ට්‍රෙන්ඩ් ලයින් එක වැඩක් නැහැ. එතකොට මේ ඇනලයිස් එකත් වැඩක් නැහැ. මොකද ඒවා දැන් ඉන්වැලිඩේටඩ් වෙලා තියෙනවා. හරි, එතකොට අපේ මේ සෙලින් සෝන් එකත් අපිට මෙතනින් අයින් කරන්න පුළුවන්. හරි, මේ සෙලින් සෝන් එකත් අයින් කරන්න පුළුවන්. හැබැයි අපිට මේ සෙලින් සෝන් එක තාම අයින් කරන්න බැහැ. 2334.6 2339.9 බිංදුව කියන එක. මොකද එයා තාම ඒ ට්‍රෙන්ඩ් ඒ සෙල් සමා වෙන්න එයා තාම ඒ රෙසිස්ටන්ස් සෝන් එක හෝල්ඩ් කරන් ඉන්නවා. හරි, එතකොට මේ රෙසිස්ටන්ස් සෝන් එක අපිට තව ටිකක් උඩට ගන්න පුළුවන් අද දවසේ. මෙන්න මේ හයි එකයි මෙතන හයි එකයි එක්කම මෙන්න මේ විදිහට. එතකොට අපිට මේ ට්‍රෙන්ඩ් ලයින් එක, සෝරි, මේ ලයින් එකත් මේ විදිහට උඩට අරගන්න පුළුවන්. එතකොට සෝන් එක වෙන්නේ 2336.39, 2341.71 කියන මෙන්න මේ සෝන් එක. හරි,
තකොට ඔයිට අමතරව මාකට් එකේ දැන් ඔයාලට මතක ඇති අපි මාකට් ස්ට්‍රක්චර් එක මැපින් කරනකොට මාකට් එක පැහැදිලිව උඩට බ්‍රේක් අවුට් කරලා තිබුණේ වගේම ඩවුන් එකටත් තිබුණා කන්ෆර්මේෂන් දීලා BOS දීලා පොඩි ටයිම් ෆ්‍රේම් වල හැබැයි මාකට් එකේ ඕවර්ඕල් සෙටප් එක ගත්තොත් ඒ කියන්නේ අපි මෙතනින් ලයින් චාට් එක වගේ දාලා බැලුවොත් ඔයාට පේනවා පැහැදිලිව මාකට් එක තාමත් අප් ට්‍රෙන්ඩ් විදිහට අපිට ගන්න පුළුවන් මොකද මේ ලෝ එක බ්‍රේක් කරලා නැහැ හරි එතකොට දැන් මෙතනින් නැවත උඩට චේන්ජ් ඔෆ් ඩිරෙක්ට් එකක් දීලා තියෙනවා ඒක ගෝල් තව දුරටත් බයි වෙන්න පුළුවන් කියන තියෙන chance එක හරි එතකොට අපි ඒක මාක් කරගමු මෙන්න මේ high එකෙන් මෙතෙන්ට චේන්ජ් ඔෆ් ඩිරෙක්ට් එකක් දීලා තියෙනවා හරි අපි මේක මාක් කරගමු CHO CH එකක් විදිහට එතකොට අපිට බලන්න තියෙන්නේ මෙයා මෙන්න මේ high එකත් අද දවසේ break කරයිද කියලා. හරි. එතකොට අපි ඒකේ price range එක මේ විදිහට mark කරගමු 2337.78. හරි මම මේකේ color එක දානවා. රතු පාටින් දාමු අපි resistor එකක් නිසා මේකේ line එක තව ටිකක් වැඩි කරමු මේ විදිහට. එතකොට අපිට බලන්න පුළුවන් මෙයා මේ price එක මේ විදිහටම hold කරයිද නැතිනම් මෙතනින් තව දොරටත් උඩට break out කරලා buy වෙයිද කියලා මේ line එක 2337.78 1 hour candle එකකින් full body එකකින් close වුණොත් උඩට හරි අපිට ඊළඟට target කරන්න පුළුවන් මේ fib golden pocket zone එක වගේම මේ imbalance එක fill කරලා මේ උඩ zone එකෙන් sell වෙයි කියන එක හරි එතකම් market එකේ අපිට මේ තියෙන setup එක monitor කරන්න පුළුවන් මෙතනින් පහලට drop වෙන්න පුළුවන් කියන එක මොකද 1 hour chart එකේ fib golden pocket area එක 0.7786 zone එක අපි මේ යට mark කරන් තිබුණේ. එතකොට දැන් මේ අලුතින් හදලා තියෙන high එකත් එක්ක මේ zone වෙනස් වෙනවා. හරි දැන් අපි මේ zone ටිකත් අයින් කරලා හරිම price වලට මේ ටික place කරගමු 0.7786 golden pocket zone එකයි. හරි. මෙතන ගත්තොත් මේ low එකේ ඉඳන් දැන් හදලා තියෙන high එකට මම මේ විදිහට fibonacci tool එක place කරනවා. හරි. එතකොට ඔන්න fibonacci golden pocket area එකෙන්නේ මේ zone එකට. අපි ඒක mark කරගමු මේ විදිහට. හරි, price ටික අපි වෙනම mark කරගමු. ඊළඟට 0.7786ටත් පහලින් තියෙන මෙන්න මේ zone එක මම mark කරගන්නවා ඊළඟ buy එක ගන්න. හරි. එතකොට අපි මේ ටික අයින් කරලා අපි දැන් price ටික mark කරගමු. මොකද අපිට ඒ ටික වැදගත්. ඔයාලට zone එක mark කරගන්න පුළුවන්. එතකොට අපි මේකේ color එක black එකම දාගමු. 2319.46 high එක, low එක 2316.59. එතකොට මේ ඇවිල්ලා fibonacci golden pocket එක. හරි. එතකොට අපි මෙතනින් confirmation එක buy එකක් ගන්න try කරනවා. හරි. ඊළඟට යට zone එක අපිට mark කරගන්න පුළුවන් 2311.43 ඊටත් පහල එක අපිට ගන්න පුළුවන් 2308.16 එතකොට මේ තියෙන්නේ 0.7786 zone එක කියලා අපි mark කරගමු 0.7786 buy zone හරි එතකොට ඔය zone දෙකට drop වෙන්න chance එකක් තියෙනවා අනිත් දේ තමා මෙන්න මෙතන හදපු high එකත් එක්ක මාකට් එක ඔයාට පේනවා ප්‍රයිස් සෙක්ෂන් එකේ අප් එකක් මේ මෙතන ඉඳන් ගත්තොත් ප්‍රයිස් සෙක්ෂන් එකේ අප් එකක් පැහැදිලිව පේන්න තියෙනවා ඊට සාපේක්ෂව RSI මොමන්ටම් ඉන්ඩිකේට් එකේ අපිට පේනවා මෙන්න මෙතනින් මේ drop එකක් එතකොට මෙතන හැදිලා තියෙනවා 1 hour chart එකේ regular bearish divergence එකක් හැබැයි හැදුනට ඔයාට පේනවා RSI එක 67ට overbought වෙලා තියෙනවා හරි හැබැයි 21 එක තාම තියෙන්නේ 54. එතකොට 21 එකට අදාළව තව buy වෙන්න පුළුවන්. ඒ නිසා මේ divergence එක හැදුණු පළියට පමණක් sell entry ගන්න යන්න එපා. මොකද මේ තියෙන setup එකත් එක්ක market එක තව buy වෙන්න ලොකු chance එකක් තියෙනවා. එතකොට ওই කාරණාව ගැන අවධානයෙන් ඉන්න. මොකද මේක මට කීප දෙනෙක් WhatsApp message දාලා තිබුණා CJI මෙතන divergence එක create වෙන්න පුළුවන් නේද? හැදුණු ගමන් bearish candle close එකට sell එකක් ගන්නද කියලා. දැන් මේ 1 hour candle එක ගොඩක් දුරට bearish විදිහට close වෙන්නත් පුළුවන්. ඇයි? ඔයාලට පේනවා දැන් තව විනාඩි 3යි ගානක් තියෙන්නේ මේ 1 hour candle එක close වෙන්න. හරි? එහෙමයි කියලා මෙතනින් sell entry ගන්න යන්න එපා. හරි? අපි දැන් මේ line දෙක මේ විදිහට අයින් කරමු.
තකොට අයින් කරලා මෙතන තව ඔයාලට එක highlighted දෙයක් පෙන්වන්න තියෙනවා. ඒක තමා මාකට් එකේ මෙතන break කරලා තියෙන එක zone එකක් තියෙනවා. හරි. අපි මෙන්න මේ විදිහට mark කරගත්තොත් අපි මේකේ color එක වෙන color එකකට දාමු. හරි. එතකොට මේකේ ඔයාලට පේනවා මෙන්න මේ area එකේදී resistance එකක් විදිහට වැඩ කරලා තියෙනවා. හරි. ඊට පස්සේ ආයෙ පහළට drop වෙලා තියෙනවා. ආයෙ zone එකට ඇවිල්ලා ආයෙ resistance එකක් විදිහට වැඩ කරලා තියෙනවා. ඊළඟට තමයි මේක break කරලා තියෙන්නේ. එතකොට මෙතන මම මේ පෙන්වන්න යන්නේ මේක resistance එකක් support zone එකක් වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ RBS. එහෙම නැතිනම් resistance become support. හරි. එහෙම zone එකක් වුණොත් මෙයා මේ zone එකෙන්ම market එක තව දොරටත් bounce වෙන්න පුළුවන්. හරි. එතකොට ඒ කාරණාව ගැන අවධානයෙන් ඉන්න. දැන් ඔයාලට බලන්න පුළුවන් වීඩියෝ කියවර වෙද්දි තව විනාඩි 2යි ගණනක් වගේ තියෙනවා. එතකොට මේ කැන්ඩල් එක bullish විදිහට close වෙන්නේ නැතිව bearish විදිහට close වෙයි. හැබැයි sell entry ගන්න එක high risk. එතකොට තමන්ගේ confirmation එක entry ගන්න එක තමයි හොඳම දේ. හරි. හැම වෙලේම try කරන්න තමන්ගේ risk එක manage කරගන්න. අර අනවශ්‍ය risk එකක් ගන්න හදන්න එපා. පුළුවන් තරම් try කරන්න ඕනේ. හරි අපි ටික වෙලාවකින් කෝල් ලාන්ස කරමු. මොකද වීඩියෝ එක අප්ලෝඩ් කරන්න ඕනේ. ඒ නිසා ටයිම් එක ඩිලේ එකක් යනවා. හරි. එතකොට මේ zone එක ගැන මතක තියාගන්න. එතකොට sell entry ගන්නවා නම් අඩුම පැහැදිලි regular bearish divergence එකක් හැදෙනකන් ඉන්න RSI එකයි 21 එකයි දෙකම overbought වෙලා. හරි. 1 hour chart එකේ ওই setup එක ගැන තමා කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි entry ගන්න 5 minute chart එකට ආවොත් දැනට 5 minute chart එකේ තියෙන setup එක කොයි වගේද කියලා බලන්න. ඔයාලට පේනවා market එක සැලකිය යුතු drop එකක් මෙතනින් පහළට ඇවිල්ලා තියෙනවා. correction එකක් දෙන්න. හැබැයි අර කතා කරපු RBS zone එක හරි තාම hold කරපු ස්වභාවයක් තියෙනවා. ඒ වගේම divergence එකක් තාම හැදිලා නැහැ. ඒ නිසා market එක මෙතනින් තව දුරටත් උඩට buy වෙලා regular bearish divergence එකක් වගේ හැදුවොත් sell එකක් ගන්න chance එකක් තියෙනවා. හරි. ඊට අමතරව මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකක් විදිහට තියෙන නිසා ඔයාට පුළුවන් 5 මිනිත් chart එකේ මේ low එකේ ඉඳන් මේ high එකට Fibonacci tool එක දාලා Fibonacci golden pocket එකයි 0.7786 zone එක, ඒ කියන්නේ මෙන්න මේ area එක අපි මේක කොළපාටින් mark කරගමු. හරි. ඒ වගේම මේ යට තියෙන extreme level එකත් monitor කරන්න පුළුවන් ඔයාට buy එකක් ගන්න. මේ හරියට drop වුණොත් clear confirmation 1 minute එකේ වගේ හැදුනොත් ඔයාට buy එකක් ගන්න පුළුවන්. ගොඩක් දුරට මෙයා මේ RBS zone එකම hold කරන්න පුළුවන්. හරි. මං හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. එතකොට මේ තියෙන්නේ gold වල 5 minute setup එක. ඉතින් ලොකු විස්තරයක් කතා කරන්න දෙයක් නැහැ. ඊළඟට අපි US dollar currency index එකට නැතිනම් Dixie chart එකට ආවොත් Dixie chart එකේ මේ වෙනකොට movement එක 1 hour chart එකට ආවම අපිට බලන්න පුළුවන් අපි අර target කරපු zone එක තාම hold කරන් ඉන්නවා මේ price එක 105යි 252යි 105යි 108යි කියන zone එක තාම hold කරන් ඉන්නවා. එතකොට අපේ analyze එක තාම valid. මෙයා මේ zone එකට up වෙලා මේ imbalance එක සම්පූර්ණයෙන් මේ විදිහට fill කරලා මේ zone එකෙන් drop වෙයි කියන එක තමයි අපි plan කරන් ඉන්නේ. හැබැයි තාම මේ විදිහට market එක move වෙලා නැහැ. ඒ නිසා අපි පුළුවන් තරම් try කරන්න ඕනේ අද දවසෙත් confirmation එක entry ගන්න. හරි. Dixie එක මෙතනින් උඩට fly වෙනවායි කියන්නේ gold එක තව sell වෙන්න පුළුවන්. එතකොට ඔය ගැන අනිවාර්යෙන් අවධානයෙන් ඉන්න. අනිත් දේ තමයි අද release වෙන්න තියෙන news ගැන බැලුවොත්. හරි. economic calendar එකේ අද හවස 6ට release වෙන්න තියෙනවා jobless claim එක high impact news එකක්, Fed manufacturing index එක තියෙනවා high impact news එකක්, ඊළඟට 8:30ට තියෙන oil news එක. හරි. ඊට අමතරව building permit continuing jobless claim එක, current account එක, housing status, එතකොට market එකේ තව සැලකිය යුතු news කීපයක් තියෙනවා. කොහොම වුණත් මම කියන්නේ ඔයගොල්ලන්ට අර මේ සතිය ගත්ත profit එක news time වල trade කරලා නැති කරගන්න හදන්න එපා. හැම වෙලෙම තමන්ගේ risk එක minimize කරගෙන බොහොම අඩු lot size වලින් news time වල trade කරන්න. මම ඔයාලට buy stop sell stop කියලා දීලා තියෙනවා. ඒවා දාන විදිය, ඒවා analyze කරන විදිය share කරලා තියෙනවා. 0.01 lot වලින් වගේ ඒවා try කරලා බලන්න පුළුවන්. හරි. ඔය විස්තර ටික තමා බලන්න තියෙන්නේ. ඉතින් මම අද දවසේ ඔයගොල්ලන්ට share කරන්න පුළුවන් බෙස්ම entry ටික share කරනවා. හැම වෙලේම try කරන්න මම ඕගොල්ලන්ට දැන් අලුතින් setup එකක් පටන් ගත්ත මම share කරනකොට signal එකක් මේක risk එකක්ද medium risk එකක්ද කියන එක share කරන්න.
තොට ට තව යිඩිය එක කරගන්න පුළුව දැන්වාට පේන ඔන්න අරමං කිව විදිහට මේ වන්නව කැන්ල්ලෙක බයාරිස් කැන්ල්ලක් දිට කලෝස් වෙලා තියෙනවා. ඒ වගේ මාකට්ටක දෙදස්තුන්සිය තිස් අටේ ඉදම් මාකට්ක ඩොප් වෙලා තින දෙදස්තුන්සිය තිස් තුන්නට තිස් දෙකට ආසන්න ආසන්න වශයෙන් එතකොට පිප් හැටක විතර ඩොප් එකක් තියන තොරයි කියපු සෝන් මොනිට කරන්න මේ RBS සෝන් එක බ්‍රේකව් වෙනවද බලන්න එතකොට ඊටමතර 5මනි චාට් එක මේ කියපු සෝන් මොනිට කරන්න කලිය කන්ෆර්මේෂන් එක ඒන්ට්‍රගන්න ට්‍රයි කරන්න එතකොට මත් වැඩක හිටියට මටත් තියන ්‍රී ටයිම් වල ඇනලයිස් කර ඔගොලට ෂයා කරන්න තියෙන හොඳම ඒන්ට්‍රිටික එතකොට ඔගොල්ල කරන්න ඕනේ තමන්ගේ රිස්ක මැනේස් කරගෙන ඒන්ට්‍රටික ප්ලේස් කරන්න හරි එක සිගනල් එක කලොස් වනයි කියලා එකකවන්ට එකම බොෂ් වෙන විදිහට සිගනල් ලොට ඉන්ට්‍රිගන්න යන්න එපා හරි මනි මනේ්මන් කියලා දීලා තියෙන රිස් මනේ්මන් කියලා දීලා තියෙන කොච්චර කන්ෆර්ම් සිගනල් එකක් වුණත් ලොස් වෙන්න පුළුවන් එතකොට ඔයා ඒකට රිස් කරන්න ඕනේ එක සිග්නල් එකකට රිස් කරන්න ඕනේ තමන්ගේ සම්පූර්ණ කැපිටල් එකකින් කොයි වගේ ප්‍රමාණයක්ද කියන එකේ ඉඳන් හැමදේම ඕගොල්ලන්ට ෂෙයා කරලා තියෙනවා. එතකොට ඔයාලා බලන්න ඕනේ ඒ කියලා දුන්නු දේවල් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන ඔයාගේ account එක ලස්සනට up කරගන්න. හරි? ඔතනින් එහාට කතා කරන්න දෙයක් නැහැ. ඉතින් පරිස්සමින් trade කර යන්න. යාළුවෝ සියලු දෙනාටම ජය වේවා.